දිස්වෙන්නේ ලංකාවේ බතික් නිර්මාණයන් සඳහා මිලදී ගනු ලබන සිල්ක් මැටීරියල් එක. එහෙම නැත්නම් සිල්ක් රෙද්ද. මේකට සාමාන්‍යයෙන් අපි විවාහාරයේ භාවිතා කරන්නේ සැටින් සිල්ක් කියලා. ඉතින් එතකොට මේ සැටින් සිල්ක් මැටීරියල් එක කොයි විදිහටද වර්ණ ගන්වලා මොන වර්ගයේ නිර්මාණයක්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අද දවසේ ඇත්තටම අපි කතා බහ කරන්න යන්නේ. සිල්ක් නිර්මාණයක් කරන්න ප්‍රථමයෙන්ම ඇත්තටම සිල්ක් එකකට ඩයි කරන ප්‍රධාන ක්‍රමවේදයන් තුනක් අපි හඳුනා ගැනීමක් කරනවා. ඉතින් මේ ක්‍රමවේදයන් තුනෙන් එක් ක්‍රමවේදයක් තමයි ප්‍රෝෂන් ඩයි එක භාවිතා කරලා අපි නිර්මාණයක් කරනවා. ඉතින් අද දවසේ ඇත්තටම අපි ප්‍රෝෂන් ඩයි භාවිතා කරලා බතික් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. එතකොට මේ උගලන්ට දිස් වෙනවා අද දවසේ අපි මෙන්න මේ නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේකෙදි කරුණු සොයලා බලන්න යන්නේ. එතකොට මේ සඳහා අපි භාවිතයට ගන්නවා අමුද්‍රව්‍ය විදියට ප්‍රධාන අමුද්‍රව්‍යයන් කිහිපයක්. එකක් තමයි රියක්ටිව් බ්ලූ කලර් එක. රියක්ටිව් බ්ලූ කලර් එක එහෙම නැත්නම් ප්‍රෝෂන් බ්ලූ කියලා අපි මේක හඳුන්වනවා. මේ තියෙන ප්‍රෝෂන් බ්ලූ කලර් එක මේ සඳහා අපි භාවිතයට ගන්න ඊළඟ අමුද්‍රව්‍ය තමයි ලුණු. සාමාන්‍ය වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් කැට ලුණු. එතන මේ කැටලුණු ස්වල්පයක් අපි භාවිතයට ගන්නවා. මොකද ප්‍රෝෂන් ඩයි එක දියකර ගැනීම සඳහා භාවිත කරන මූලිකම අමුද්‍රව්‍ය වෙන්නේ ලුණු කියන අමුද්‍රව්‍ය. ඊළඟට තවත් එක් අමුද්‍රව්‍යයක් අපි මේකට භාවිත කරනවා. ඒ තමයි සෝඩෑෂ්. සාමාන්‍ය බතික් වෙළඳ පොළ ඇතුලේ අමුද්‍රව්‍යයක් විදිහට මිලදී ගනිද්දී මේක අපි භාවිතයට ගන්නවා සෝඩෑෂ් කියන නමින්. එතන මේ සෝඩෑෂ් කියන එක වර්ණය මේ සිල්ක් මැටීරියල් එකට නිවැරදිවම ෆික්ස් කිරීම සඳහා, එහෙම නැත්නම් නිවැරදිවම ටච් අප් කිරීම සඳහා භාවිතා කරන ඒ කියන්නේ ද්‍රව්‍යයක් විදිහට තමයි හඳුනා ගැනීම කරන්නේ. එතකොට මෙන්න මේ අමුද්‍රව්‍ය ටික භාවිතා කරලා අද දවසේ මෙවැනි නිර්මාණයක් කරගන්නේ කෙසේද කියන එක තමයි අපි අද අත්හදා බලන්න යන්නේ. මුලින්ම මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ඇල් වතුර වලින් පිරිභාජනයක්. සාමාන්‍ය විදිහට මේකට මුලින්ම අපි ලුණු දියකර ගැනීමක් කරන්න ඕන රෙද්ද පොඟවා ගැනීම සඳහා. මේක අපි ඇත්තටම සිල්ක් රෙද්දේ භාවිතා කරන සිල්ක් රෙද්දේ ප්‍රමාණය අනුව ලුණු යම් ප්‍රමාණයක් අපිට ඇත්තටම මේකට දමා ගන්න ඕන. සාමාන්‍යයෙන් සිල්ක් රෙදි යාරයකට වගේ ලුණු ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක් ඇත්තටම මේක භාවිතා කිරීම සඳහා සුදුසුයි. ඉතින් මේක ටිකක් ලුණු එක දිය වෙනකන් දිය කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන භාජනයේ අති විශාල භාජනයක් වුණොත් එහෙම ඒකෙදී ලුණු පැකට්ටයක් විතර දාන්න වෙනවා. මොකද හේතුව එහෙම නැත්නම් ලුණු සාන්ද්‍රණය මදි වුණොත් ඇත්තටම ඩයි එක ෆික්ස් වෙන්නේ නැහැ රෙද්දට. ඒක තමයි මූලිකම කාරණය. ඒ නිසා ලුණු එක දියකර ගැනීම මූලිකව අපි කළ යුතුයි ඔය කියන ක්‍රමවේදය හරහා. ලුණු එක මේ විදිහට දිය වෙන්න ඇරලා මම ඊළඟට ඩයි එක ඇත්තටම දිය කරගන්න උත්සාහ කරනවා. මේ අපි ඇත්තටම භාවිතා කරන්නේ රියක්ටිව් ඩයි එක. ඉතින් මේ ඩයි එකෙන් තමයි රියක්ටිව් බ්‍රිලියන් බ්ලූ. සාමාන්‍ය සිල්ක් මැටීරියල් සඳහා භාවිතා කරන්නේ වැඩිම හරියක් රියක්ටිව් ඩයි, එහෙම නැත්නම් ප්‍රෝෂන් කියන ඩයි වර්ගය. මොකද හේතුව ඒකේ ටිකක් විතර ලයිට් අප් වෙනවා මේ කියන ඩයි එක භාවිතා කරද්දී. ඉතින් මේ ඩයි එකෙන් අපි යම් ප්‍රමාණයක් මේ වගේ භාජනයකට දාගන්නවා. අද දවසේ ඇත්තටම පුංචි රෙදි කෑල්ලක් තමයි ඒ කියන්නේ ඩයි ගන්නවන්න හදන්නේ. ඒක නිසා මේ පොඩි ප්‍රමාණයක් අපි දාගන්නවා. මේකට අපි භාවිතා කරනවා ඩයි එක දිය කර ගැනීම සඳහා උණු වතුර. මේ තින්නේ උණු වතුර. ඉතින් මේ උණු වතුර යම් ප්‍රමාණයක දාලා ඩයි එක ඇත්තටම අපි දිය කර ගැනීම කරන්න වෙනවා. ඉතින් මේ දැන් තියෙන්නේ අද දවසේ අපි ඇත්තටම දිය කරගත්ත ඩයි එක.
මේ ඩයි එක තමයි රෙදි පොඟවා ගැනීම සඳහා භාවිතා කරන්නේ. මේ තියෙන්නේ සිල්ක් රෙද්දක ඇඳගත් නිර්මාණය, බාගෙට වැක්ස් කරමින් පවතින නිර්මාණයක්. එතෙදි මේකේ එක පැත්තක් යම් ප්‍රමාණයක අවුට්ලයින් භාවිතා කරලා වැක්සින් කරලා තියෙනවා. මේ වගේම මේ නිර්මාණයේදී සම්පූර්ණ වැක්ස් කරගත් නිර්මාණය තමයි මේ විදිහට ඔගලන්ට දිස් වෙන්නේ. ඉතින් මෙන්න මේ සම්පූර්ණයෙන්ම වැක්ස් කරගත් නිර්මාණය තමයි අපි අද කලර් ගන්නවන්නේ. ඉතින් කලර් ගන්නවලා අවසාන නිර්මාණය විදිහට කලින් පෙන්වු නිර්මාණය අපි භාවිතයට ගන්න හදන්නේ. මේ නිර්මාණය ඩයි එක භාවිතා කරන්නට ප්‍රථමයෙන් මේ ගත්ත රෙද්ද ලුණු වතුරයකට ඉටි කරගත් නිර්මාණයේ ලුණු වතුරයකේ පොඟවලා මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඩයි එක වඩා හොඳින් ඇප්ලයි වීම සඳහා මේ ලුණු එකේ පැය භාගයක් විතර පෙගෙන්න හැරියනම් වඩාම නිවැරදි කියන තැනට එනවා. මොකද එතෙන්දී මේ අපි භාවිතා කරන ඩයි එක වඩා හොඳින් මේකට ෆික්ස් වෙනවා. එතකොට දැන් මෙහෙම පොඟවාගත් නිර්මාණය තියෙන ලුණු වතුරයකටම තමයි අපි කලින් සකස් කරගත් මේ විදිහට සකස් කරගත් ඩයි එක මේකට ඇප්ලයි කරන්නේ. එතකොට උගලන්ට පේනනවා ඇති නිර්මාණය තද නිල් පාට එන, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කතා බහ කරද්දී අපි කියනවා බ්‍රිලියන් බ්ලූ කලර් එකක් භාවිතයට ගන්නවා. එතින් මේ බ්‍රිලියන් බ්ලූ කලර් එකට සමන්විත වෙන පරිදි තමයි මේ නිර්මාණය වෙන්නේ. මේ තියෙන්නේ ඇත්තටම ඩයි එක දැම්මාට පස්සේ, ඩයි එක දැම්මට පස්සේ අපිට එන කලර් එක. එතින් මේ කලර් එක තමයි අපි ෆික්ස් කරන්න යන්නේ. එහෙම නැත්නම් මේ කලර් එක තමයි භාවිතයට ගනිද්දී ෆික්ස් කලර් එකක් බවට පරිවර්තනය කරගන්න යන්නේ. මේ පොඟවාගත් රෙද්ද ඇත්තටම මේ භාජනය ඇතුලේ පැය භාගයක් විතර ප්‍රමාණයක්, පැය භාගයක් පැයකට ආසන්න කාලයක් පෙගෙන්න අරින්න උන. මොකද මේකට වෙන කිසිදු දෙයක් දාන්න එපා. මොකද සාමාන්‍ය විවාහාරයේදී මේකට භාවිතා කරાવી යූරියා හෝ වෙන මොන හරි කිමිකල්ස් මේකට කිසිම දෙයක් භාවිතා කරන්නේ. මේ හොඳටම ප්‍රමාණවත් ඩයි එක නිවරදිවම භාවිතා කිරීම සඳහා. මොකද වැරදි ක්‍රමවලට ගියොත් එහෙම ඇත්තටම වෙන්නේ කලර් එක වෙනස් බවට පරිවර්තනය වීමක් තමයි. එතකොට මේක පැයක් විතර, මේ පැයක් පැය භාගයක් විතර කාල සීමාවක් මේ විදියට පෙඟෙන්න හැරියට පස්සේ අපි කලින් සඳහන් කළ සෝඩෑෂ්, එහෙම නැත්නම් ඒ කියන්නේ විවාහරේ පවතින සෝඩෑෂ්, එහෙම නැත්නම් සෝඩා කියන කිමිකල් එක අපි යම් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේකත් ඒ කියන්නේ එක මීටරයකට වගේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 150ක විතර ප්‍රමාණයක් අර බාත් එකටම වෙන එකකට දිය කරන්න යන්න එපා. මේ අපි දාලා තියෙන එකේම රෙද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඒකටම සෝඩෑස් ප්‍රමාණයක් දා ගන්නවා. මොකද මේ සෝඩෑස් එකෙන් තමයි ඩයි එක නිවරදිවම රෙද්දට ෆික්ස් වෙන්නේ. ඩයි එක නිවරදිවම රෙද්දට ෆික්ස් වෙන්නේ. ඒක නිසා අපි මේ සෝඩෑස් එක දා ගන්න ගමන් සෝඩෑස් එකත් දිය කරගන්න වෙනවා. මෙහෙම දිය කරගත්තට පස්සේ මේ නිර්මාණය සාමාන්‍යයෙන් පැයකමාරක්, පැයකට ආසන්න කාලයක් හෝ පැයකමාරකට ආසන්න කාලයක් මේ වතුර එකේ මේ විදිහටම අතකක තියාගත යුතුයි. මොකද සාමාන්‍ය විනාඩි 10කට විතර පස්සේ මේක අත ගන්න ඕන. අත ගෑවේ නැති වුණොත් එහෙම උඩට එන, ඒ කියන්නේ වතුරෙන් උඩට එන, ඒ කියන්නේ රෙද්දේ තියෙන ප්‍රමාණයන් සමහර විට පැල්ලම් විදිහට හිටින්න පුළුවන්. ඒක නිසා කියන්නේ මේක අවවාදයක්. රෙද්ද සාමාන්‍යයෙන් විනාඩි 10කට විතර පාරක් මේක ඇත්තටම අතගා. මෙහිම සකස් කරගත්ත නිර්මාණය, අපි කලින් සකස් කරගත් නිර්මාණය ඩයි කළා ඉවර වෙලා එළියට ගත්තට පස්සේ නිර්මාණය තමයි මේ උගලන්ට දිස් වෙන්නේ. එතෙන්දී ඉටි ඇප්ලයි කළා තියෙනවා, ඩයි එක ඇප්ලයි කළා තියෙනවා. එතෙන්දී මේ තියෙන්නේ එවැනි ඩයි ඇප්ලයි කළාට පස්සේ වූ නිර්මාණය. මේ නිර්මාණය තමයි අපි අවසාන නිර්මාණය බවට පරිවර්තනය කර ගැනීම සඳහා භාවිතා කරන්නේ. එතකොට කලින් දවසකත් උගලන්ට කතා කළා මේකේ
වැක්ස් එක එහෙම නැත්නම් මේ ඇප්ලයි කරපු ඉටි එක යවා ගැනීම කළ යුතුයි. ඉතින් මේක යවා ගැනීම සඳහා හුඟක් අය කතා බහ කළා කොහොමද ඉටි යවන්නේ කියන සාධක ලොකු වාචනයකට එහෙම නැත්නම් ලොකු මුට්ටියකට උණු වතුර එකක් හොඳට උණු කරලා ඒක පැහෙන උණු වතුරයක බවටම පරිවර්තනය වෙලා එහෙම නැත්නම් 100 සෙල්ටිග්‍රේඩ්ස් එක 100ක උෂ්ණත්වයේදීම ඒ උණු වතුරයකට වෙන කිසිදු කිමිකල් එකක් දාන්න එපා. සබන් කුඩු වෙළඳ පොලෙන් ගන්න පුළුවන් නිවැරදි මොන හරි බ්‍රෑන්ඩ් එකක් තියෙන සබන් කුඩු එකක්. ඉතින් ඒ සබන් කුඩු පමණක් යොදාගෙන ඒ කියන්නේ උණු වතුරයකට සබන් කුඩු සාමාන්‍ය ග්‍රෑම් 250ක් 500ක් වගේ ප්‍රමාණයක් දාලා ඊට පස්සේ මේ තියෙන ඒ කියන්නේ මැටීරියල් එක එහෙම නැත්නම් මේ ටිකල් අපි ගත්ත රෙද්ද උගලන්ට මේක පොඟව ගන්න පුළුවන් එක්කෝ රෙද්දෙන් අල්ලලා එහෙම නැත්නම් ඒ වාජනෙට දාලා වෙන මොකක් හරි ඒ කියන්නේ ලීයකින් හෝ වෙනත් මොකක් හරි එකකින් අපිට මේක අරගෙන ඇල් වතුරෙන් හොද ගන්න. මේකට වෙන කිසිදු කිමිකල් එකක් දාන්න එපා. කිමිකල් දැම්මොත් ඇත්තටම මේ භාවිතා කරලා තියෙන ඉටි යවන්න බැරි වෙනවා. මේ තියෙන්නේ ඒ විදියට තම්බාගත්ත අවසාන නිර්මාණය උගලන්න මේ දිස්සෙන්නේ. ඉතින් මේක සිල්ක් මැටීරියල් එකක අපි නිර්මාණය කරගත්ත බතික් නිර්මාණ. මෙවැනි ගණයේ ඕනෑම නිර්මාණයක් ඔබට කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයටම කරගත්ත මෙවැනි සාරි එකකට ඇත්තටම කරගත නිර්මාණයක් තමයි උගලන්ට මේ දිස්සෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ හා සමාන සාරි එකකට නිර්මාණය කරගත් විශාල නිර්මාණයක්. මේකට අපි භාවිතා කරලා තියෙන්නේ ඔය අපි කතා කරපු ප්‍රෝෂන් බ්‍රිලියන් බ්ලූ කලර් එකමයි. ඉතින් ඒ බ්‍රිලියන් බ්ලූ කලර් එක භාවිතා කරලා තමයි මේ නිර්මාණය භාවිතයට අරගෙන තියෙන්නේ. මේ විදිහට රියැක්ටිව් ඩයි භාවිතා කළා. එහෙම නැත්නම් විවාහාරයේ පවතින ප්‍රෝෂන් ඩයි එක භාවිතා කළා. ලංකාවේ හෝ ලෝකයේ තියෙන ඕනෑම ඇඳුම් නිර්මාණයක් ඇත්තටම අපිට කරගන්න පුළුවන් සිල්ක් මැටීරියල් එක භාවිතා කරලා. හොඳට මතක තියාගන්න අපි භාවිතයට ගත්තේ සැටින් සිල්ක් කොටන් මැටීරියල් එක. ඒ වගේම තමයි ඒකට අපි අද දවසේ භාවිතයට ගත්තේ ප්‍රෝෂන් ඩයි එක කියන ඩයි වර්ගය. එතකොට ප්‍රෝෂන් ඩයි භාවිතා කළ සැටින් සිල්ක් මැටීරියල් එකේ නිර්මාණයක් කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශ මාලාවක් තමයි ඇත්තටම අද දවසේ අපි ලබා දුන්නේ.